රත්නපුරේ රුපියල් 100ට සිදු වූ ඝාතනයේ පාපොච්චාරණය ගැනයි දැන් අපි කියන්න යන්නේ. රත්නපුර ඇලපාත මහිරාගල ප්‍රදේශයේ කාන්තාවක පිහියකින් නැන අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි වියේ පසු වූ එම ප්‍රදේශයේම පදිංචි මීට මාස 2කට පමණ පෙර විවාහ වී ඇති කාන්තාවක්. ඝාතනය සම්බන්ධයෙන් කිහිල්ලෝ විටගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා. සැකකරු 21 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක් වන අතර ඇලපාත ප්‍රදේශයේ පිහිටි සේවා ස්ථානයේ සිට සිය නිවසට යමින් සිටියදී අදාළ කාන්තාව මෙලෙස අමානුෂිකව ඝාතනයට ලක් කර තිබෙනවා. ඇයගේ සැමියාද එම සේවා ස්ථානයේම සේවයේ නිරතව සිට ඇති අතර එදින ඔහු සේවයට ගොස් නැහැ. ඝාතනය සිදු වූ දින පස්වරුවේ එම කාන්තාවගේ නිවසේ මීටර් 500ක් පමණ දුරින් පිහිටි පාළු ස්ථානයකදී මාර්ගයේ රැඳී සිටි සැකකරු ඇයගෙන් රුපියල් 100ක මුදලක් ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් කාන්තාව එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පිහියකින් එන සිරුරේ ස්ථාන තුනකට ඔහු විසින් එන ඇතැයි සැකකරු විසින් පාපොච්චාරණය සිදු කර තිබෙනවා. පසුව කාන්තාවගේ අතරැඳි ගමන් මල්ලද රැගෙන සැකකරු පලා ගොස් තිබුණා. කොහොම හරි සිය බිරිඳ නිවසට නොපැමිණීම පිළිබඳව සොයා බලා ඇති සැමියා කාන්තාව හමු වූ පසු ඇයව රෝහල්ගත කිරීමට පියවර අරන් තිබුණා. හැබැයි කෙසේ වුවත් ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බවයි වාර්තා වෙන්නේ. පොලිසිය විසින් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සැකකරු කසිප්පු පානයට ඇබ්බැහි වී ඇති බවත් කසිප්පු පානය කිරීමට මෙලෙස මුදල් ඉල්ලා සිට ඇති බවයි. කොහොම හරි ඉතින් රටේ තත්ත්වය අනුව ඉස්සරහට රුපියල් 100ට නෙමෙයි 50ට 20ට බත් මුට්ටියට වගේ දේවල් වලටත් අමානුෂික සිදුවීම් වෙන්න පුළුවන් නිසා හැමෝම ගොඩක් පරිස්සම් වෙන්න ඕන කාලයක් තමයි ඉස්සරහට එන්නේ කියලයි අපි නම් කියන්නේ. මේ ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක් වූ ඇයට අපිත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ස්තුතියි.